අද අපි බලන්න යන්නේ 2009 රිලීස් වුණ zombie land කියන zombie horror action comedy movie එක. පැය 1 විනාඩි 28ක කාලයක් දීවෙන මේ movie එක zombie fansලා බලන්න මොන movie එකක් කියන්න පුළුවන්. මේ වගේ videos හැමදාම බලන්න ඕන නම් අපි home cinema සිංහල YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම videos හොඳ නම් comment කරලා like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු movie එක බලන්න. Film එක පටන් ගද්දි Columbus අපිට පසුබිම් කතනෙන් කියනවා United States of America, United States of Zombie land kela haruna kela. Loke pura patheruna zombie wasangathayekin samanya minissu godak zombie la vidiyata parivarthane vela. Kohomari Columbus galawila inne eyage thiyena neethi nisa. Rule number 1 cardio hondara duwanna puluwang wennone. Zombie lagen berenna nan hondara duwanna puluwang wennone. Duwanna beri mahataya ikmanta zombie lata goduru vela thiyeno. Dewani rule eka tama double tap. E kiyanne kohomari dewani paratath zombie kenege oluwata wedi thiyannone hariyata maruna kela confirm karagan. තුන්වෙනි රූල් එක තමයි බාත්รูම් වලින් ප්‍රවේශම් වන්න. මොකද ඒ වෙලාවට zombie කෙනෙක් ආවොත් හරියට පේන්නේ නැති නිසා. හතරවෙනි රූල් එක තමයි හැම වෙලාවෙම සීට් බෙල්ට් එක දාගෙන ඉන්න. මේ ඉන්නේ Columbus. එයා තනියම ජීවත් වෙන ශිෂ්‍යයෙක්. එයා දැන් මේ රෑ වෙලාව යන්නේ බාත්รูම් එකට යන්න තැනක් හොයාගෙන. ඒ වෙලාවේ බාත්รูමේ ඉඳලා එකපාරම zombie කෙනෙක් එනවා. ඒත් එක්කම Columbus දුහද්දි තව zombie කෙනෙක් අනිත් පැත්තෙන් එනවා. එයා දුවගෙන දුවගෙන ගිහලා කාර් එකට නගින්න හදද්දි එයාගේ අතින් යතුර වැටෙනවා. පළවෙනි රූල් එක මතකනේ කාඩියෝ. එයා ආයේ Parking lot එක වටේ රවුමක් දුවලා zombie ලා පරාද කරලා ඇවිල්ලා කාර් එක නගින්න බලනවා. එයා බලද්දි කාර් එකේ ලොක් එක ඇරලා අපරාධයා රවුම දුවලා තියෙන්නේ. එයා කාර් එක නැගලා ටක් ගාලා එලවගෙන යනවා. ආයෙ Columbus බලද්දි කාර් එකේ පිටිපස්සේ සීට් එකේ zombie කෙනෙක් ඉන්නවා. එයා ටක් ගාලා ගිහලා වාහනේ හප්පනවා බිත්තියක zombie උඩින් විසික්කලා යනවා. එයාගේ රූල් එකක් මතකනේ සීට් බෙල්ට් දාගන්න ඕනේ. ඒ වුණත් zombie මැරෙන්නේ නැහැ. ආයෙ නැගිටලා එනවා කාර් එක පැත්තට Columbus අල්ලන්න. ඒ වෙලාවේ Columbus තුවක් වරන් ඔලුවට වෙඩි තියනවා. මතකනේ රූල් එක double tap. Zombie මැරෙලාද කියලා හරියටම චෙක් කරන්න. ඊළඟ දවසේ Columbus එයාගේ බෑග් එකත් ඇදගෙන යනවා. එයාගේ රූල් නම්බර් 7 ඒක තමයි travel light. පහසුවෙන් ගමන් කරන්න පුළුවන් විදිහට බඩු ළඟ තියාගන්න. ඒ වෙලාවේ කැටලැක් එකක් එනවා නම්බර් 3 ගහලා තියෙන Columbus ඉන්න පැත්තට. ඒකෙන් මැදිවියේ පුද්ගලෙක් බැහැලා Columbusට තුවක්කුව දික් කරනවා. Columbus උත් එයා ළඟ තියෙන තුවක්කුවේ මිනිස්සුන්ට දික් කරනවා. එහෙම තුවක්කුව දික් කරගෙන ඉන්න Columbus එයාගෙන් lift එකක් ඉල්ලනවා. ඊට පස්සේ මේ මිනිස්සු ඔළුව හොල්ලලා නගින්න කියලා කියනවා. ඊට පස්සේ Columbus ඒ ජීප් එකට නැගලා එයාගේ රූල් නම්බර් 31 එක check the back seat හැම වෙලාවෙම පිටිපස්සේ සීට් එක check කරන්න කියලා එයා හැරිලා බලනවා. ඊට පස්සේ මේ දෙන්න අඳුන ගන්නවා. Columbus දැනගන්නවා එයාට කතා කරන්න ඕනේ තලහසි කියලා. ඊට පස්සේ මේ දෙන්න ඔහොම ටිකක් දුර ඇවිල්ලා යනවා සුපර් මාකට් එකකට බඩු ටිකක් ගන්න. ඊට පස්සේ තලහසි කරන්නේ පොඩි සද්දයක් දානවා. ඒ වෙලාවේ සුපර් මාකට් එකේ හිටපු zombie ටිකක් මේ පැත්තට එනවා. මේ දෙන්න එකතු වෙලා ඒ කට්ටියව මරලා දානවා. ඒ වෙලාවේ තරුණ ගෑනු ළමෙක් ඇවිල්ලා මේගොල්ලන්ගෙන් උදව් ඉල්ලනවා. එයාගේ නංගිව zombie කෙනෙක් ඇවා එයාව මරන්න උදව් කරන්න කියලා. එයාගේ නම විචිතා. එයා එක්කන් යනවා මේ දෙන්නව ඒ සුපර් මාකට් එකේ අඳුරු පෙත්තකට එයාගේ නංගිව වෙඩි තියලා මරන්න zombie කෙනෙක් හපලා දාපු. එයාගේ නංගිගේ නම ලිටල් රොක්. එයා මේසු උඩට වෙලා අඬ අඬ ඉන්නවා zombie කෙනෙක් කාපු නිසා. ඊට පස්සේ Columbus එයාට වෙඩි තියන්න බෑ මේ පොඩි කෙනාට කියලා තලහසිට දෙනවා තුවක්කුව. ඊට පස්සේ විචිතා එකට බාධා කරලා කියනවා එයා ෂූට් කරන්නද එයාගේ නංගිට කියලා. ඊට පස්සේ තලහාසි විචිතාට දෙනවා තුවක්කුව. විචිතා තුවක්කුව චෙක් කරලා බලනවා ඒක ලෝඩ්ද කියලා. ඊට පස්සේ විචිතා එකපාරම ඒක දික් කරනවා තලහාසි පැත්තට. දැන් තලහාසි අත් දෙක උස්සන් ඉද්දී ලිටල් රොක් පොඩි ගෑනු ළමයා බැහැලා තලහාසිගේ තියෙන අනිත් තුවක්කු දෙකත් ගන්නවා. මේ දෙන්න කොන්න ආටිස්ලා දෙන්නෙක්. ඒ දෙන්න එකතු වෙලා මේ දෙන්නව රවට්ටලා ඒගොල්ලෝ වාහනයි ආයුධයි අරගෙන පැනලා යනවා. මේ දෙන්නට ඉතුරු වෙන්නේ ඇඳගෙන ඉඳපු ඇඳුම් විතරයි. මේ දෙන්න zombie වසංගතයට කලින් ඉඳන්ම කොන් ආටිස්ලා දෙන්නේ. ඒ දෙන්න මිනිස්සු රවට්ටලා සල්ලි හොරකම් කරන එක තමයි කරලා තියෙන්නේ. ඉතින් දැන් කොහොම හරි Columbus-ui තලහසි රවට්ටලා ඒගොල්ලෝ වාහනයි ආයුධයි අරන් ගියා. ඉතින් තලහසි තරහට ඇවිදගෙන යන ගමන් ආයුධයක් අරන් ලොකු කාර් එකක් බිඳලා දානවා. එයාට එයා තරහින් ඉන්නේ පොඩි ළමයි දෙන්නෙක් යාව රවට්ටපු එකට. ඊට පස්සේ ඒගොල්ලෝ හොයාගන්නවා කහපාට හැම එකක් පාරායිනක නවත්තලා තියෙනවා කවුරුත් නැහැ ඒකේ. පිටිපස්සේ සීට් එකේ ඒකේ ආයුධ පුරවලා. ඊට පස්සේ තලහසි ඒකේ තියෙන තුවක්කුවක් අරන් අහසට වෙඩි තියලා මේක සමරනවා. ඊට පස්සේ මේ දෙන්නා ඒ කාර් එකේ පිටත් වෙනවා. මෙහෙම යද්දී ඒගොල්ලෝ දකිනවා තලහසිගේ පරණ කාර් එක පාර මැද්දේ නවත්තලා තියෙනවා. ඊස්සේ තලහසි ගිහිල්ලා ඒ කාර් එක චෙක් කරනවා එතන කවුරුත් නැහැ. ඊට පස්සේ Columbus හැම එකක් අරන් මෙතෙන්ට එනවා. ඒ වෙලාවේ ලිටල් රොක් පිටිපස්සට නැගලා තලහාසි කාර් එක නැගපු ගමන් තුවක්කුව දික් කරලා ඒගොල්ලන්ට කියනවා හෝන් එක ගහන්න කියලා. ඊට පස්සේ එතන අස්සේ ඉඳලා විචිතත් එනවා තුවක්කුව දික් කරගෙන. දැන් හැමර කෙලවන්නේ විචිතා පිටිපස්සේ සීට් එකේ තලහාසිට තුවක්කුව දික් කරගෙන ලිටල් රොක් ඉන්නවා. ඉස්සරහා සීට් එකේ Columbus. Columbusට නම් සතුටුයි විචිතා එහා පැත්තේ ඉන්න නිසා. ඊට පස්සේ කොහොම හරි තලහාසි ලිටල් රොක්ගෙන් තුවක්කුව උදුරලා අරගෙන ඒක විචිතාට දික් කරනවා. ඊට පස්සේ Columbus කියනවා තම තමන්ගේ ප්‍රශ්නවලට වඩා මේ වෙලාවේ වටින්නේ zombie ලගෙන් බේරිලා කොහොම හරි ජීවත් වෙන එක කියලා.
ඊට පස්සේ මේ දෙන්න තුවක්කු දෙක පාත් කරගන්නවා. ගෑනු ළමයි දෙන්න කියනවා ඒගොල්ලෝ යන්නේ ඇමියුස්මන්ට් පාක් එකකට කියලා. ඉතින් මේ ගමන අතරතුර ඒගොල්ලෝ නවත්තනවා සුවනියා ෂොප් එකක. ඊට පස්සේ තලහසි බෙල් කරනවා ෂොප් එකේ zombiලා ඉන්නවනම් එයාගේ පැත්තට එන්න දීලා. එන අය වෙඩි තියලා මරලා මේගොල්ලෝ යනවා කඩේ ඇතුළට. ඊට පස්සේ කොලම්බස් කරන්නේ පොඩි පර්ෆියුම් එකක් ස්ප්‍රේ කරගන්නවා විචිතාව පොඩ්ඩක් ඉම්ප්‍රෙස් කරන්න. ඊළඟට මේ ඔක්කොම එකතු වෙලා ඒ කඩේ කුඩු කරනවා. පොඩ්ඩක් මානසික නිදහසටත් එක්ක. ඒක කොලම්බස්ගේ රූල් පොතේ රූල් නම්බර් 37 enjoy little things. ඊට පස්සේ ඒගොල්ලෝ දවස් ගානක ගමනකින් පස්සේ හොඳටම යාළු වෙනවා කට්ටිය. ඒගොල්ලෝ එනවා හොලිවුඩ් වලට. ඒගොල්ලෝ යනවා හොලිවුඩ් වල තියෙන ලොකු ගෙදරකට. ඒක බිල් මරීගේ. තලහසි බිල් මරීගේ රසිකයෙක්. ඒගොල්ලෝ හිතනවා ඒක හිස් කියලා. එහෙනම් ඒගොල්ලෝ බෙදලා යනවා මේ ප්ලේස් එක චෙක් කරලා බලන්න. තලහසි විචිතයි කොලම්බස්ගේ ලිටල් රොකුයි බෙදලා යනවා දෙපැත්තකට බලන්න. ඒ වෙලාවේ කොලම්බස්ගේ ලිටල් රොකුයි හෝම් තියටර් එකට වෙලා Ghostbusters බලනවා. තලහසියන් විචිත ලිවිං රූම් එකට ගිහලා ඩ්‍රින්ක් එකක් ගන්න ගමන් සින්දුව අහා නටනවා. මේ සද්දෙට බෙඩ්රූම් එකේ නිදාගෙන හිටපු කෙනෙක් නැගිටලා එනවා. එයා හරියට zombie කෙනෙක් වගේ තමයි එන්නේ. එයා එනවා තලහසි ඉන්න පැත්තට. ඒ බිල් මරි. හැබැයි එයා zombie කෙනෙක් වෙලා. තව පොඩ්ඩෙන් විචිත බිල් මරිව මරනවා. බිල් මරි කතා කරනවා. එයා කියනවා zombie කෙනෙක් වගේ වෙස්වලාගෙන ඉන්නේ එතන ඉන්න අයගෙන් ගැලවිලා ඉන්න කියලා. තලහසිට මාර සතුටුයි. එයා බිල් මරිට කියනවා එයා හිටපු හැම ෆිල්ම් එකක්ම එයා බලලා තියෙනවා කියලා. එයා බිල් මරිගේ ලොකුම ෆෑන් කෙනෙක් කියලා. ඊට පස්සේ බිල් මරි තලහසි විචිතයි අතහබහ කරලා එතන එන්ජොයි කරනවා. ඊට පස්සේ මේ තුන් දෙනා හිතනවා තියටර් එකේ ඉන්න ලිටල් රොක්වයි කොලම්බස්වයි බය කරන්න ඕනි කියලා. බිල් මරි zombie වගේ ඇඳගෙන ගිහින් පොඩි prank එකක් කරන්න හදන. කොලම්බස් මේ ඉන්න ඇත්ත zombie කෙනෙක් හිතලා එයාගේ තුවක්කු අරන් එයා වෙඩි තියලා බිල් මරිව මරනවා. තලහසිට මාර දුකයි. එයා ටිකක් අඬලා ඊට පස්සේ බිල් මරිගේ බොඩි එක හොඳට ඔතලා බිල්ඩින් එක උඩින් බිමට දානවා. ඊට පස්සේ මේගොල්ලෝ රෑ මොනොපොලි සෙල්ලම් කරනවා. ඒ වෙලාවේ තලහසි අඬාඬ කියනවා කතාවක්. ඒ වෙලාවේ කොලම්බස්ට තේරෙනවා මේ නැති වෙලා තියෙන්නේ තලහසිගේ පොඩි පුතා එයා ගැන තමා මෙයා මේ කතා කරන්න කියලා. ඊට පස්සේ තවරා වෙද්දි තලහසි ලිටල් රොකුයි යාළු වෙනවා. තලහසි ලිටල් රොක්ට කියලා දෙනවා හරියට වෙඩි තියන්නේ කොහොමද, ඉලක්කයට වෙඩි තියන්නේ කොහොමද, ඒ වගේ ටෙක්නික්ස්. ඒ අතරතුර විචිතයි කොලම්බස්යි වයින් ටිකක් බොන ගමන් කතා කර කර ඉන්නවා. ඊට පස්සේ කොලම්බස් විචිතයි පොඩ්ඩක් නටනවා. ඒ වෙලාවේ දෙන්නගේ පොඩි කෙමිස්ට්‍රි එකක් තියෙනවා කියලා අපිට පේනවා. විචිතා කොලම්බස්ව කිස් කරන්න හදද්දිම තලහසි එතෙන්ට එනවා. කොහොම හරි ඊළඟ දවසේ උදේ කොලම්බස්වයි තලහසිවයි දාලා විචිතයි ලිටල් රොකුයි ආයේ හමර එක අරන් පැනලා යනවා. ඒ යන්න හේතුව විචිත බයයි තව කෙනෙක්ට ඇට්‍රැක්ට් වෙන්න. විචිතයි ලිටල් රොකුයි යනවා ප්ලේ ලෑන්ඩ් එකකට. මෙතෙන්ට යන්නේ ලිටල් රොක් තාම පොඩි නිසා යාට පොඩ්ඩක් විනෝද වෙන්න. තලහසි කොලම්බස්වයි පොඩි කතාවකට පස්සේ තලහසි එකඟ වෙනවා කොලම්බස් එක්ක යන්න අර සිස්ටර්ස්ලා දෙන්නව ෆලෝ කරන්න. ඒලා විචිතා ඇමියුස්මන්ට් පාර්ක් එකේ ලයිට්ස් ඔක්කොම ඔන් කරනවා. ඒ වගේම ඔක්කොම තියෙන දේවල් ක්‍රියාත්මක කරනවා. ඒ වෙලාවේ ලොකු සද්දෙකුයි ලොකු එළියෙකුයි එනවා. ඒ සද්දෙයි එළියයි මුළු නගරෙම ඉන්න zombie ටිකව මෙතෙන්ට ඇට්‍රැක්ට් කරනවා. ඒ වෙලාවේ zombie ටික ඔක්කොම amusement park එකට එනවා. ඉතින් මේ සහෝදරියෝ දෙන්න ඒගොල්ලන්ගේ පස්සෙන් එළවන zombie ලගෙන් බේරෙන්න දුහනවා. පුළුවන් තරම් අයට වෙඩි තියෙනවා. ඒ වෙලාවේ zombie ලැල්ලිලා hammer එකත් වැටෙනවා වතුරට. ඊට පස්සේ මේ දෙන්න දුහගෙන ඇවිල්ලා tower ride එකට නැගලා ඒක ඔන් කරනවා. ඒකේ හොඳම දේ තමයි ඒක උඩට ගියහම ආයෙ පල්ලෙහාට එනවනේ. ඒ වෙලාවට zombie ලාගේ මේගොල්ලන්ගේ කකුල් වල එල්ලෙන්න පුළුවන්. ඊට පස්සේ කොහොම හරි තලහසි කියලා දුන්න ටෙක්නික් එකකින් little rock පහල තියෙන control panel එකට වෙඩි තියනවා. එතකොට tower එක පල්ලෙහාට එන්නේ නැහැ. නවතිනවා මැද. ඒ වෙලාවේ කොලම්බස්යි තලහසි මෙතෙන්ට එනවා. ඒගොල්ලෝ දකිනවා hammer එකත් වතුරේ ගිලෙනවා. ඊට පස්සේ tower එකේ ඉන්න සහෝදරියෝ දෙන්න කෑ ගහනවා මේ දෙන්නට ඇහෙන්න. ඒ වෙලාවේ කොලම්බස් මේගොල්ලෝ දැක්ක ගමන් හරි සතුටුයි. මේගොල්ලන්ට මුකුත් වෙලා නැති නිසා. ඊට පස්සේ තලහසි පොඩි සද්දයක් දාලා zombie ලා ටික යාගේ පැත්තට ගෙන්න ගන්නවා. ඒ අතරතුර කොලම්බස් යනවා සහෝදරියෝ දෙන්නව බේර ගන්න. මේ අතරතුර තලහසි zombie ලා එක්ක ෆයිට් කරනවා. ඒ අතරතුර එයා දුහලා ගිහිල්ලා පොඩි chamber එකක් ඇතුලේ ලොක් කරගෙන එතන වටේට මෙන zombie ලාට වෙඩි තියනවා. මෙයා ඔක්කොම මරන්න තමයි කල්පනාව. ඒ වගේම කොලම්බසුත් එයා පස්සේ එන zombie ලා ටික හොල්මන් මන්දිරයකට අරන් දීන් හිර කරනවා. ඊට පස්සේ කොලම්බස් එළියට එනවා එයා ලෝකේ බයම දෙයට මූණ දෙන්න. ඒ clown කෙනෙක්. හැබැයි දැන් මෙයා clown zombie කෙනෙක්. එයා tower එක ආරක්ෂා කරගෙන ඉන්නවා. යාට යන්න බෑ අර සහෝදරියෝ දෙන්නව බේර ගන්න. ඒ වෙලාවේ කොලම්බස් එයාගේ රූල් නම්බර් 17 එක වෙනස් කරනවා. ඒක තමයි don't be a hero කියන එක. එයා ඒක වෙනස් කරනවා be a hero කියලා. ඊට පස්සේ කොලම්බස් හැම ගේම් එකේ තියෙන හැම එක අරගෙන clown ට ගහලා එයාගේ ඔළුව කුඩු කරලා දානවා. කොහොම හරි සහෝදරියෝ දෙන්නව බස්ස ගන්නවා කොලම්බස්. ඒ වෙලාවේ විචිතගෙන් කොලම්බස්ට thank you kiss එකකුත් ලැබෙනවා. ඒ වගේම විචිත කියනවා එයාගේ ඇත්ත නම ක්‍රිස්ටා කියලා. ඊළඟට ඒගොල්ලෝ හතර දෙනාම පිටත් වෙනවා. ඒ වෙලාවේ කොලම්බස්ට තේරෙනවා මේ හතර දෙනා තමයි එයාගේ family එක කියලා.
මෙතනින් ෆිල්ම් එක ඉවරයි. මේකේ පාට් 2 ආවා 2019. ඒකත් අපි ඉස්සරහට රිවයිව් කරමු. මේ වගේ හොඳ ෆිල්ම්ස් බලන්න ඕන නම් හෝම් සිනමා සිංහල YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ෆිල්ම්ස් හොඳ නම් කමෙන්ට් කරලා ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම් තවත් සුපිරි චිත්‍රපටයකින් හම්බෙමු.